අයිබෝන් යාලුවනේ ඉතින් මම අදත් ඔගොලුත් එක තවත් වීඩියෝකින් එක්වෙන්ඩයි හදන්නේ. අද මම ඔගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද ලංකාවේ පාර්ලිමේන්තුවට ජනතා ඡන්දෙන් මන්ත්‍රීවරු පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පසුගිය දා නිමාවට පත් වුණු ලංකාවේ ජනාධිපතිවරණේ ප්‍රතිඵල මේ සඳහා උපයෝග කරගන්න. ඉතින් අපි බලමු ඒ ප්‍රතිඵල දෙහා ඉස්සෙල්ලා. ඔගොල්ලෝ කවුරුත් දන්නවා පසුගියදා නිමාවට පත් වුණු ජනාධිපති වෙන ජයගත්ත අනුර කුමාර සනායක මහත්තයා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිඵල පාවිච්චි කරන්න. මේ ප්‍රතිඵල මත කොහොමද පාර්ලිමේන්තුවට ඒ ඒ පක්ෂ වලින් ජනතා නියෝජිතයන් නැත්නම් මන්ත්‍රීන් පත්වන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. ඉතින් ඉස්සෙල්ලා අපි බලමු ලංකාවේ කොහොමද මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් පත් කරන්න න්‍යාය මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා චුට්ටක් බලමු. ඉතින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වෙනි වගන්තියේ තමා මේ චන්ද්‍රකමය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් අපි දන්නවා දිස්ත්‍රික්ක 22ක් තියෙනවා. ඒ 22කින් නියෝජිතයන් 196ක් තෝරාපත් කරගන්නවා. ඒකම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීන් 29 දෙනෙක් තෝරාපත් කරගන්නවා. ඒකම එහි සඳහන් වෙනවා කොහොමද මේ සමානුපාතික ක්‍රමය පාවිච්චි කරන්න කියන එක. ඉතින් එක එක දිස්ත්‍රික්ක වලින් ඒ දිස්ත්‍රික්කේ ඡන්ද ප්‍රමාණයෙන් 5% වඩා ගත්ත පක්ෂ ඒ තරඟ ඉවත් කරනවා. ඒ කියන්නේ ඉතිරි කට්ටියට තමයි ආසන බෙදෙන්නේ. ඒකම මතක තියාගන්න හැම දිස්ත්‍රික්කේම වැඩිම ඡන්ද ගණනක් ගන්න පක්ෂයට බෝනස් සීටක් නැත්නම් ප්‍රසාද ආසනයක් හිමි වෙනවා. ඉතින් මේ සියලු දේ අපි බලමු උදාහරණ වලින්. මම උදාහරණ හතරක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. දිස්ත්‍රික්ක තුනක උදාහරණ වලින් සහ ජාතික ලයිස්ට් එක කොහොමද මේ මන්ත්‍රීන් තෝරගන්නේ කියන එක තමයි මම මේ වීඩියෝ එකේ. ඔබ අපේ පළවෙනි උදාහරණයට මම පාවිච්චි කරන්නේ කොළඹ දිස්ත්‍රික්කය. ඉතින් වැදගත් දිස්ත්‍රික්කයක්. ඔයගොල්ලෝ දන්නවා එම දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයා වුණේ අනුර කුමාර සනායක මහත්තයා. ලක්ෂ ඡන්ද 6,29,963 ප්‍රතිශතයක් වශයෙන් 55.5% ඔහු ලබා ගත්තා. ඉතින් මෙතන ප්‍රධාන තරගකරුවන් 30 දෙනෙක් පමණයි එම දිස්ත්‍රික්කයේ චන්ද්‍ර ප්‍රමාණයෙන් 5% වඩා ගත්තේ. ඉතින් අනිත් කට්ටිය සියලුම දෙනාම අනිත් අපේක්ෂන් සියලුම දෙනාම ගත්තේ 5% වඩා අඩුවෙන්. ඉතින් ඒකෙ හින්දා ඒගොල්ලන්ගේ ඡන්ද ඔක්කොම එකතුවක් හැටියට මම මෙතන අදර්ස් කියලා දාලා තියෙනවා. ඉතින් මුළු ඡන්ද වැලිඩ් නැත්තම් වලංගු ඡන්ද සංඛ්‍යාවත් යටින් මම සඳහන් කරලා තිනවා. දැන් අපි බලමු කොහොමද මේ සඳහම් මෙම දිස්ත්‍රික්කයට මන්ත්‍රීන් තෝරා පත් කරගන්නේ කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ආසන 19ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා NPP එක තමයි වැඩිම ඡන්ද සංඛ්‍යාව ගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉතින් ඒගොල්ලන්ට බෝනස් සීට් එකක් හම්බෙනවා. ඉතින් ඒ බෝනස් සීට් එක අයින් කරපුවම අපිට ආසන 18ක් ඉතුරු වෙනවා සමානුපාතික ක්‍රමයටදී මේ 3 දෙනාට ඉතිරි ආසන බෙදන්න. මෙතෙන්දී අපි ඒ බෙදෙන ඡන්ද ප්‍රමාණය ඉස්සලා කැල්කියුලේට් කරන් ඉන්න ඕනි. ඉතින් අපි දන්නවා වැලිඩ් නැත්නම් වලංගු ඡන්ද සංඛ්‍යාව 13,34,390. ඒකම අපි ඒකෙන් අඩු කරන්න ඕනේ අර 105ට වඩා ගත්ත අපේක්ෂකයන්ගේ ඡන්ද මුළු එකතුව මේ අඩු කරන්න ඕනේ. ඒතකොට අපිට පේනවා ඒ ටික අඩු කරපුවාම මේ ආසන 18 බෙදන්න අපිට ඡන්ද තියෙනවා 12,53,507ක් නැත්නම් 1,253,507 votes. දැන් අපි දන්නවා ඡන්ද 12,53,507ක් තියෙනවා ආසන 18ක් වෙනුවෙන්. ඉතින් අපි බලනවා එක ආසනයකට කොච්චර ඡන්ද ප්‍රමාණයක් තියෙනවද කියලා. එතකොට අපිට පේනවා ඒ 18ෙන් බෙදුවාම ඡන්ද 69,639ක් වගේ තියෙනවා එක ආසනයක්. ඒ කියන්නේ යම් කිසි පක්ෂ අපේක්ෂකෙක් මේ ඡන්ද ප්‍රමාණයට හෝ ඊට චුට්ටක් වැඩියෙන් ගත්තොත් අනිවාර්යයෙන්ම ආසනයක් ලැබෙනවා. නමුත් ඊට වඩා අඩුවෙන් ගත්තත් ආසනයක් ලැබෙන අවස්ථාව තියෙනවා. ඉතින් අපි මේ ප්‍රමාණය අරගෙන අපි බැලුවොත් එහෙම NPP කොච්චර ආසන ප්‍රමාණයක් එනවද කියලා අපිට පේනවා ආසන 9.46ක් එනවා. ඉතින් මේ විදිහට අපි SJB එකටයි ඉන්ඩිපෙන්ඩන්ට් සික්ස් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයරත් හම්බෙච්ච ප්‍රමාණය මේ විදිහට දශමස්ථාන 3කට වගේ බලනවා. ඉතින් සමහර රට දශමස්ථාන 2කටත් යන්න පුළුවන්. සමහර දශමස්ථාන 4ක් දක්වා යන්න තියෙනවා මේ බෙදෙන ප්‍රමාණය අනුව.
දැන් අපි කරන්නේ මෙන්න මේ වගුවක් නැත්නම් ටේබල් එකක් මේ විදිහට හදා ගන්නවා. ඒකලා මේ විස්තර ටික අපි මේ විදිහට සටහන් කර ගන්නවා. මතක තියාගන්න දැන් මුළු ඡන්ද සංඛ්‍යාව වෙනස්, වළංගු ඡන්ද සංඛ්‍යාව. ඉතින් මේ තුන් දෙනා අතර තමයි ඒක බෙදෙන්නේ. එතකොට හොඳට පේනවා 100 100 බෙදලා තියෙන්නේ කොහොමද කියලා ගත්ත ඡන්ද ප්‍රමාණය අනුව. දැන් අපි කරන්නේ හතරවෙනි කොලම් එක අපි ලියා ගන්නවා අර ගත්ත ආසන ප්‍රමාණය දශම ස්ථාන එක්ක. එතකොට ඔයාලා පේනවා 9.046 NPP එක ආදි වශයෙන් තු හතරවෙනි කොලම් එකේ තියෙනවා. අපි කරන්නේ මේකේ හෝල් නම්බර නැත්තම් තනි අංකය පස්වෙනි කොලමෙක ලියා ගන්නවා. ලියා ගත්තට පස්සේ ඒ ටිකේ එකතු වෙනවා 17ක්. නමුත් ආසන 19ක් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කේ. එතකොට මේ ඒකෙන් අපි මේ බොනස් සීට් එක අයින් කරපුවම 18ක් එනවා. නමුත් දැන් 17යි තියෙන්නේ. තව එක ආසනයක් අපි කොහොමරි කළා මේ තුන් දෙනා අතර බෙදන්න ඕනේ. අන්න ඒක බෙදන්න අපි පාවිච්චි කරන්නේ largest remainder method කියන එක, mathematical මෙතඩ් එකක්. ඒකින් අපි බලන්නේ රිමේන්ඩර් වැලියු එක වැඩිම තියෙන කෙනාට ඒ ආසනේ හම්බ වෙනවා. දැන් බලන්න මෙතන මේ තුන් දෙනාගේ රිමේන්ඩර් වැලියු ගත්තාම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ තියෙනවා 0.913ක්. එහෙනම් එයාට තමයි වැඩිම අර රිමේන්ඩාගේ තියෙන්නේ. එයාට ඒ ආසනේ හම්බ වෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඊට MPP එකට බොනස් සීට් එක හම්බෙලා තිනවා. ඒතර 9 1 10යි. ඊට පස්සේ SGB එකට 4යි රිමේන්ඩර් වැලියු එකක් හම්බුණා. ඒක 5යි. ඉන්ඩිපෙන්ඩන්ට් 16 තරණීල්ට 4යි. සියලු මාස සංඛ්‍යාව 19යි. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 19 අපි දැන් බෙදලා අවසන්. මේ ආකාරයට තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ආසන බෙදා වෙන් කරන්නේ. අපි ඊළඟ උදාහරණයට අපි අරන් තියෙන යාපන දිස්ත්‍රික්කය. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සමානුපාතික චන්ද්‍ර ක්‍රමයේ තියෙන වැදගත්කම. මෙතන යාපන දිස්ත්‍රික්කයේ තියෙන මුළු ආසන 7යි. ඉතින් ඔකන් පැහැදිලිව පේනවා සාමාන්‍යයෙන් 114ක් 15ක්වත් ගන්න උනේ ආසනයක් ගන්න පක්ෂයක් විසින්. නමුත් අනුර කුමාර සානායක අරන් තියෙන 107.29. නමුත් ඔහුටත් ආසනයක් ලැබුණා. අන්න ඒක තමයි විශේෂයෙන් මෙතෙන්දී බලන්න යන්නේ කොහොමද මේ සමානුපාතික ක්‍රමයේ එතෙන්දී වැඩ කරේ කියන එක. ඒකම අපිට මෙතෙන්දී තව අපේක්ෂක ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ආර්ය නේත්‍රන් මහත්තයා 131ක් අරන් තියෙන හින්දා. ඉතින් අනිත් 105ට වඩා ගත්ත 105ට වඩා අඩුවෙන් ගත්ත කට්ටියගේ ඡන්ද වෙන මම මෙතන සඳහන් කළා තියෙනවා. ඉතින් මම ඉක්මනින් ඊළඟ ස්ලයිඩ් එක යනවා. මම ඔයගොල්ලන්ට අවශ්‍යතාවය තියෙනවා මේ කලින් ස්ලයිඩ් එක බලන්න පුළුවන් මේ කොහොමද මේ කැල්කියුලේෂන් කරේ කියන එක. ඉතින් යාපන දිස්ත්‍රික්කයේ තියෙන ආසන 7යි. ඒකෙන් SJB ග බොනස් සීට් එක ලබා ගත්තට පස්සේ තව ආසන 6ක් තියෙනවා. ඉතින් කලින් වගේම තමයි මම අර ඡන්ද බෙදන ඡන්ද සංඛ්‍යාව කැල්කියුලේට් කරේ. ඉතින් මම ඒ ගැන විස්තරයක් කරන්න යන්නේ නැහැ. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක. ඉතින් කලින් වගේම එක ආසනයක් සඳහා අවශ්‍ය කරන ඡන්ද සංඛ්‍යාවත් ඒ පක්ෂගත සමානුපාතිකව ගත්ත ආසන ප්‍රමාණයත් මේ විදිහට අපි කැල්කියුලේට් කරගන්නවා. ඉතින් අපි කලින් වගේම මේ වගේ වගුවක නැත්තම් ටේබල් එකක මේ දත්ත සටහන් කරගන්නවා. දැන් අපිට දන්නවා යාපනයේ තියෙන ආසන 7යි. එතකොට දැන් බලන්න හතරවෙනි කොලම් එකේදී ඒගොල්ලෝ සමානුපාතව ගත්ත ආසන දශම ස්ථාන එක තියෙනවා. මෙතෙන්දී හොඳට පේනවා NPP එකට කිසිදු ආසනයක් ලැබෙන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට තියෙන බිඳුවයි. එතකොට SGB 2යි, රණිල්ට 1යි, ඊට පස්සේ ආරියන්තන් මහත්තයාට 2යි. එතකොට ඔක්කොම ආසන 5ක් මේ විදිහට බෙදෙනවා. නමුත් අපි ආසන 7ක් තියෙනවා. ඒකෙන් බොනස් සීට් එකයි ආසන 6ක් තියෙනවා. ඉතින් තව එක ආසනයක් අපිට වෙන් කරන්න පුළුවන්. මේ රිමේන්ඩර් වැලියු නැත්නම් ඉතුරු වෙන අගෙන් කොහොමද මේක බෙදන්නේ කියලා තමයි දැන් බලන්නේ. මෙතෙන්දී හොඳට පැහැදිලිව පේනවා ඉන්ඩිපෙන්ඩන්ට් 16 නැත්නම් රනිල්ගේ ඉතුරු වෙන වැලියු වඩා NPP ගේ ඉතුරු වෙන වැලියු එක ඉතාමත් සුළු ප්‍රමාණයකින් වැඩි. කොටිම කියනවා නම් රනිල් තව ඡන්ද 800ක් ගත්තා නම් NPP එකට මේ ආසනේ ලැබෙන්නේ නැහැ. නමුත් මේ සමානුපාතික ක්‍රමයේ මේ largest remainder value method එකේ හින්දා NPP එකට remainder values වලින් එක ආසනයක් ලැබෙනවා. ඒ අනුව ඔවුන්ට එක ආසනයයි, SGB එකට බොනස් සීට් එකක් එක ආසන 3යි, රනිල්ට ආසන 1යි, ඒකම ආර්යනේත්‍ර මහත්තයාට ආසන 2යි, සියලු ආසන සංඛ්‍යාව 7යි. මේ විදිහට තමයි යාපන දිස්ත්‍රික්කයේ ආසන බෙදෙන්නේ. ඊළඟට බලන්න යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. මෙතෙන්දී දැන් මෙතෙක් කල් ගත්ත උදාහරණ අපිට පේනවා අර රිමේන්ඩර් වැලියු නැත්නම් ඉතිරි වෙන අගෙන් බෙදුන එක ආසනයක් පමණයි. දැන් අපි බලමු ඉතිරි වෙන අගේ නැත්නම් රිමේන්ඩර් වැලියු එකෙන් ආසන දෙකක් බෙදෙන අවස්ථාවක් තමයි ඔයගොල්ලන් දැන් ඉදිරිපත් කරන්න යන්නේ. මම ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය පාවිච්චි කරනවා. මෙතෙන්දී අපේක්ෂකයන් 3 දෙනෙක් අතර පමණයි ආසන බෙදෙන්නේ. අනිත් කට්ටියගේ
සියලොම දෙන මරන්තීන ආසන්ම සීර පහරට අඩුවෙන් ඒසා මං ඒ ගාන මෙතන ලකුණු කරලා තිනවා. අපි ඉක්මනින් බලමු මේ කොහොමද මෙතන කරුණාකර දිස්ත්‍රික්කයේදී ආසන බෙදෙන්නේ කියලා. ඉතින් අනිත් දිස්ත්‍රික්කවල මම ගණනය කරා වගේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන දත්ත ගණනය කරා. ඒ අනුව අවසාන වශයෙන් මම මේ ටේබල් එකට නැත්නම් මේ වගුවට ඇවිල්ලා තිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන ආසන 15යි. එතකොට දිස්ත්‍රික්කයේ ජයගත්තේ NPP එක ඒගොල්ලන්ට බෝනස් සීට් එක හම්බ වෙනවා. එතකොට තව සීට් 14ක් සමානුපාතික බෙදන්න ඕනි. දැන් ඔයගොල්ලන්ට ප්‍රේ MPP ගාරන් තියෙනවා මුළු ආසන සමානුපාතික 7.198ක්, SGP එක 4.86ක්, ඒකම රනිල් 1.936ක්. ඉතින් හෝල් නම්බර්ස් ටික ගත්තාම 7 4 1. එතකොට 12යි. නමුත් අපිට ආසන 14ක් තියෙනවා බෙදන්න. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා තව ආසන දෙකක් මේ රිමේන්ඩර් වැලියු එක නැත්තම් ඉතිරි නාගේ මත බෙදන්න ඕනි. දැන් අපි බලන්න ඕනේ කාටද වැඩියෙන්ම රිමේන්ඩර් වැලියු එක තියෙන්නේ කියලා. නැත්නම් ඉතිරි වෙනාගේ වැඩියෙන්ම තියෙන්නේ රනිල්ට. ඉතින් ඒකෙන් හින්දා එයාට පළවෙනි අපික සීට් එක සීට් එකක් දෙනවා. ඊළඟට වැඩියෙන්ම තියෙන්නේ සජිත්ට නැත්නම් SJB එකට. එයාගේ 0.866ක් එයාට ආසනයක් හම්බ වෙනවා. ඉතින් දැන් අපි ආසන බෙදලා ඉවරයි. එතකොට NPP එකට ආසන 7කුත් බෝනස් එක එක ආසනත් එක්ක ආසන 8කුත්, ඒක MSGB එකට 4යි, අර රිමේන්ඩර් වැලියුන් ගත්ත එකයි 5යි, ඒකම රනිල්ට ආසන 1කුත් රිමේන්ඩර් වැලියුන් ආසන 1කුත් ආසන 2යි. මේ ආකාරයෙන් ආසන 15 බෙදී යනවා. අපේ අවසාන උදාහරණය තමයි නැෂනල් ලිස්ට් එකට කොහොමද ආසන බෙදුනේ කියලා, නැත්නම් ජාතික ලයිස්තුවට. ඉතින් මෙතෙන්දී අපි බලන්නේ සමස්ත ප්‍රතිඵලය තමයි අපි දිහා තම බලන්නේ. මතක තියාගන්න මෙතෙන්දී 105ක් අඩුවෙන් ගත්ත ගැට්ටියක් ගැන අපි හිතන්නේ. අපි සමානුපාතික බෙදන්න පාවිච්චි කරන්නේ සම්පූර්ණ වලංගු ඡන්ද සංඛ්‍යාව මුළු දිවයිනේම. ඉතින් අපි බලමු දැන් ඒක කොහොමද කරන්න කියලා. එතෙන්දිත් අපි අනුගමනය කරන්නේ අර ලාජස් රිමේන්ඩර් මෙතඩ් එක තමයි පාවිච්චි කරන්නේ. අපි බලමු ඒ පක්ෂවලට කොහොමද ජාතික ලයිස්තුවෙන් ආසන වෙන්න උනේ කියලා. ඔයගොල් දන්නවා ජාතික ලයිස්තුවේ නැත්තම් නැෂනල් ලිස්ට් එකෙන් ආසන 29ක් වෙන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි ගන්න මුළු දිවයිනේ වලංගු ඡන්ද සංඛ්‍යාව අරගෙන ඒක 29ෙන් බෙදලා ඒ නාගය අපි පාවිච්චි කරනවා. අනිත් ඒ පක්ෂ වලට ලැබුණු සමානුපාතික ලැබුණු ආසන ප්‍රමාණය අර ඩිස්ත්‍රික් ලෙවල් එක කරා වගේම කරලා මේ විදිහට අපි කැල්කියුලේට් කරගන්නවා. දැන් අපි බලමු ජාතික ලයිස්තුවේ ආසන කොහොමද බෙදෙන්නේ කියලා. ආසන 29ක් තියෙනවා. දැන් ඔයගලන්ට අර මම කලින් සඳහන් කර විදිහටම ගත්ත චන්ද්‍ර ප්‍රමාණය සහ මෙතෙන්දී 70% එන්නේ. මතක තියාගන්න අර මොකද 105ක් ගත්ත අඩුවෙන් ගත්ත කතන්දරයක් නැති හින්දා. එතකොට අපිට පේනවා 4 වෙනි කොලම් එකේ දශම ස්ථානත් එක්ක ප්‍රොපෝෂන් නැත්නම් සමානුපාතික ලැබුණු ආසන ප්‍රමාණය. ඒ අනුව අපිට පේනවා MPP ගේ ආසන 12කුත්, SGB ගේ ආසන 9කුත්, රනිල්ට ආසන 5කුත්, ආරිය රත්න මහත්තයාට හම්බ වෙන්නේ ආසන මෙතන පළමුව. ඊළඟට නාමලටත් 0යි, ඒකම දිලිත්ටත් ආසන හම්බ වෙන්නේ. දැන් නමුත් එහෙම කිව්වට අපි දැන් පේනවා මේ ටික එකතු කරපුවාම හම්බ වෙන 12යි 9යි 5යි 26යි. නමුත් අපිට 29ක් වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ තව ආසන 3ක් බෙදන්න පුළුවන් මේගොල්ලන්ගේ අර ඉතිරි අගේ ඉතිරි වෙන අගේ නැත්නම් රිමේන්ඩර් වැලියු එක පාවිච්චි කළා. දැන් හොඳට පේනවා ඒ රිමේන්ඩර් වැලියු වැඩිම තියෙන කාටද කියලා වාර පේනවද? ඒක පේනවාට ආරිය රත්න මහත්ත නෑ. අපිට පේන්නේ නාමල්ට තමයි වැඩිම රිමේන්ඩර් වැලියු එක තියෙන්නේ. ඒ කියන්නේ යාට නම් එක ආසනයක් දෙන්න ඕනේ. ඊළඟට වැඩිම රිමේන්ඩර් වැලියු එක තියෙන්නේ සජිත් නැත්නම් SJB පක්ෂයට. ඒකේ එයාටත් එක ආසනයක් දෙනවා. ඊට පස්සේ වැඩිම රිමේන්ඩර් වැලියු එක තියෙන්නේ ආර්ය නිත්‍රන් මහත්තයාට, නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් 9 කියන පක්ෂයට. එයා තත් ආසනයක් හම්බ වෙනවා. දැන් ඒතර ඒ ආස තුන බෙදුනට පස්සේ අර 26 මෙහෙතුනේ ආසන 29. මේ ආකාරයෙන් තමයි අපි ජාතික ලයිස්තුවේ ආසන වෙන් කරන්නේ. මේ තමයි සමස්ත ප්‍රතිඵලය දිස්ත්‍රික්ක මට්ටමින්. ඕගලන්ට පුළුවන් මේ ස්ලයිඩ් එක නවත්තලා ඒ දිස්ත්‍රික්ක වලට ලැබුණු විදිය බලා ගන්න. ඉතින් අපි බලමු මේ අවසන් ප්‍රතිඵලය කොහොමද කියලා. ඔව්, මේ තමයි අවසන් ප්‍රතිඵලය. ඒ කියන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ගත්තොත් කොහොමද පාර්ලිමේන්තුවේ ආසන බෙදෙන්නේ කියන එක. අනුර කුමාර දිසානායක නැත්තම් MPP එකට ආසන 105කුත්, SJB එකට ආසන 78කුත්, රනිල්ට ආසන 37කුත්, ආර්ය නේත්‍රන් මහතර ආසන 4කුත්, නාමල් රාජපක්ෂට
ජාතික ලෑස්තුවෙන් එක ආසනෙකුත් ආකාරයෙන් ආසන 225 බෙදෙනවා. ඉතින් මං හිතනවා ඔයගලන්ට ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ගැන අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඒ වගේ මේ වීඩියෝ ප්‍රයෝජනක් වෙයි කියලාත් මං හිතනවා. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවාට.